नमस्कार वीवा बुदुरुवेनत समदा बुदुहिमि सारणयामि नमस्कार वीवा दमरुवेनत समदा सदहम सारणयामि नमस्कार वीवा संगरुवेनत समदा महासंग सारणयामि नमस्कार वीवा तुनुरुवेनत समदा तिसारन सारणयामि साधु 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 अद दवसी बहु दिनांत देख बलागन वंदना करन කිරීම පිණිස අනුකම්පාවෙන් කරුණාවෙන් උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මේ මණ්ඩපේ වැඩ සිටිනවා ඒ උතුම් ශ්‍රීමත් ධාතුන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා සාදු සාදු ඒ වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පින්කම සඳහා සම්පූර්ණයෙන් ආශිර්වාද කරන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම අප කාගෙත් කල්යාණ මිත්‍ර පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සා ඒ වගේම එංගලන්තේ අපේ මහමෙවුනා භවනාසපු වලේ කටයුතු බලමින් අනුග්‍රහ කරන අපගේ වානලුවාවේ අමත ගවිස ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සංගරුවනට නිදුක් නිරෝගී සුවපත් භාවී සැලසේවා. ඒ වගේම අද පින්කමට වැඩම කළ පින්වත් සිල් මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව සැලසේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද උතුම් ධාතුන් වහන්සේලා වන්දනමාන කරගන්නට ලැබෙනවා මේ එංගලන්තී ජීවත් වෙන ඔබ සියලු දෙනාට. ඉතින් මේ වැඩමවදාළ ධාතුන් වහන්සේලාගේ යම් විස්තරයක් අපිට කියලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වගේම මේ කරන පුංචි විස්තරය රූපවාහින ශ්‍රද්ධා රූපවාහණින් විකාශනය කරන්නටත් ලක්විරිගුම් විදුලියේ විකාශනය කරන්නටත් කැමැත්තෙන් පටිගත කරන්න ඉල්ලීමක් කළා තිබෙනවා. දොස්තර සොමිල් විජේන්ද්‍ර මහත්මයාත් රම්‍යා විජේන්ද්‍ර මහත්මයාත් ඇතුළු සියලු දෙනාත් ඒ වගේම සිරානි මොනසිංහ මහත්මිය ඇතුළු සියලු දෙනාත් ඒ වගේම චූලණී වණිගසේකර මහත්මිය දැනට වසර 9කට පෙර මිය ගිය වණිගසේකර මහත්මයාන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ටෙරන්ස් ජයතිලක මහත්මිය ඇතුළු ඒ පින් උතුනොත් මේ පින්කමට කොටස්කරුවන් බවට පත් වෙනවා. පින් උතුණේ මේ දෑසින් උතුම් ධාතුන් වහන්සේලා දෙක බලා ගන්නට ලැබෙන එක පරම දුර්ලභ භාග්යයක්. ඇස් දෙක ලැබීමේ පින විපාක දීමක්. වෙනත් කිසිම ශාසනයක වෙනත් කිසිම ආගමක මේ භාග්යය නැහැ. ඒකට හේතු තියෙනවා. ඒකක් තමයි ශරීරයේ කොටස් ධාතුන් වහන්සේලා කියන්නේ ශරීරයේ ආස්ති කොටස් නැත්නම් ශරීරයේ
පූජනීය කොටස් කියන එක. ධාතුන් වහන්සේ වන්දනා කිරීම පිණිස කොටස් තුනකින්, ඒ කියන්නේ ආකාර තුනකින් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. වන්දනා කිරීම පිණිස ආකාර තුනකින් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එක ක්‍රමයක් තමයි බුදුරජාන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා. ඒ කියන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේම ශාරීරික කොටස්. එක්කෝ කීස ධාතුන් වහන්සේලා, එක්කෝ දන්ත ධාතුන් වහන්සේලා, අස්ති ධාතුන් වහන්සේලා, ඒ ශාරීරික ධාතු. ඊළඟට තියෙනවා පාරිභෝගික ධාතු. පාරිභෝගික ධාතු කියන්නේ බුදුරජාන් වහන්සේ පරිහරණය කළ, බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ පාත්‍ර ධාතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙනකොට පරිහරණය කළ බෝධීන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුන් වහන්සේ, ඒ වගේ. දැන් ඔන්න මෙහි ගත්තොත් එහෙම මේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරේ වැඩ ඉන්නවා මේ ඉන්දියාවේ වැඩ හිටපු ස්තූපවල වැඩ හිටපු ධාතු කරඬු විශාල ප්‍රමාණයක්. අපිට සැකයි සමහර ධාතු කරඬු විවෘත කරලවත් නැහැ කියලා හිතෙන්නේ. සමහර ධාතු කරඬු වල ධාතුන් වහන්සේලා ඉන්නවා, වැඩ ඉන්නවා කියලා විශ්වාස කරනවා. ගල් වලින් කරපු කරඬු, පළඟු වලින් කරපු කරඬු, පුරාණ මැටි වලින් කරපු කරඬු, රම් මංජුසා, අපූර්ව විදිහට දැක බලා ගන්න ලැබෙනවා. ඔය මේ දකින්න ලැබෙනවා මෙහි බ්‍රිතාන්‍ය කෞතුකාගාරේ ලන්ඩන් වල තියෙන්නේ. ආසියාතික මේ පුරාණ වස්තු තියෙන ඒ කොටසේ තමයි ඒක දැක බලා ගන්න තියෙන්නේ. ඉතින් අපි කියමුකෝ මේ පුරාණ කරඬු වල ධාතුන් වහන්සේලා නැහැ කියලා. නමුත් අවුරුදු 2000 ගානක් මේ කරඬු කෞතුකාගාරයට දීලා තියෙන්නේ සර් කනිම්හැම්. කනිම්හැම් කියන්නේ ඉන්දියාවේ පුරා ස්ථාන කැනින් කරපු පුරා විද්‍යාඥයා. එතුමා තමයි ඒ කරඬු මේ සහ මංජුසා විශාල ප්‍රමාණයක් කෞතුකාගාරයට දීලා තියෙන. ඉතින් දෙක බලා ගන්න. ඉතින් ඒ වට ගෞරව කිරීම පාරිභෝගික වස්තුවකට ගරු කළා සමානයි. අනේ උතුම් ධාතුන් වහන්සේලා වැඩ හිටියනේ කියලා. සමහර ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවත් ඇති. සමහර කරඬු වල සටන් කළා තියෙනවා අශෝක මේ බ්‍රහ්මී අක්ෂර වලින් ඒ ධාතුන් වහන්සේලාගේ විස්තර සටහන් කරලා තියෙනවා කරඬුවේම. සමහර කරඬු වල බුදුරජාන් වහන්සේගේ ආදාහන චිතකයේ භස්මාවශේෂ මේ වගේ කරඬු ප්‍රමාණයක් ඉන්දියාවේ කෞතුකාගාරවලවත් නැති තරම් එක තැනක. ඉතින් ඒ නිසා මම මේ විස්තරය කිව්වේ කරුණු හොයන කෙනෙකුට මේ දැන ගැනීම පිණිස. ඊට පස්සේ ඊළඟට වික්ටෝරියා කෞතුකාගාරයේ තියෙනවා ඒ උතුම් ධාතුන් වහන්සේලා මේ වැඩ ඉන්න කරඬු මංජුසා. සමහර කරඬු අවුරුදු බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 100කින් විතර හදපු කරඬු. ගොඩාක් කරඬු අශෝක රජුරන්ගේ කාලේ කිස්තුපූර්ව 3 වෙනි සියවසේ, ඒ වගේම 2 වෙනි සියවසේ, 4 වෙනි සියවසේ වගේ කරඬු. ඉතින් ඒ නිසා ඒව දෙක බලා ගන්නට කැමති අයට දෙක බලා ගන්න පුළුවන්. ඉතින් පාරිභෝගික ධාතු ඊළඟට තියෙනවා උද්දේශික ධාතු. උද්දේශික ධාතු කියන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා කියලා යමක් වෙන් කළා වන්දනා කරනවා. ඒකට පිළිම වහන්සේලා වන්දනා කිරීම, ඒ වගේ දේවල්. එතකොට මේ ත්‍රිවිධ චෛත්‍ය
උතුම් වන්දනාව තියෙන්නේ මේ බුද්ධ ශාසනය විතරයි. මොකද හේතුව පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ නිකෙලෙස්. උතුම් රහතන් වහන්සේලා නිකෙලෙස්. ඒ කෙලෙස් නැති බව කොච්චර අනුභව සම්පන්නද කියනවා නම් උන්වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ඉතිරි වෙන ධාතුන් වහන්සේලාට හස්ති කොටස් වලට වන්දනා කරන අය සුගතිය යනවා. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් මේ වින් වෙන ධාතුන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය අනුව අවසාන පින්වන්තයත් වන්දනා කළා අවසන් වුණාට පස්සේ තමයි අතුරුදහන් වෙන්නේ. රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා කාලෙන් කාලෙට අතුරුදහන් වෙනවා. ඒ ධාතුන් වහන්සේලා දිරාපත් වෙලා යනවා. අරහත් ධාතුන් වහන්සේලා අවුරුදු 5000ක් කල් පවතිනවා කියලා කතාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ධාතු පරිනිර්වාණය වෙනකල්ම වැඩ ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වෙන් වෙද්දී ලලාට ධාතුන් වහන්සේ කියන්නේ නලල් තලිය. ඊළඟට අකු ධාතුන් වහන්සේලා දෙනම. ඊළඟට දන්ත ධාතුන් වහන්සේලා හතර නම. ඒ රන් දෙනේ ආදාහනය කරපු දෙනේ කැඩෙන්නේ නැතුව ඒ විදිහටම තිබුණා. ඒ කැඩෙන්නේ නැතුව තිබ්බ ධාතුන් වහන්සේලා හත් නමට කියනවා අසම්බින්න ධාතු කියලා. මොකද්ද කියන්නේ? අසම්බින්න ධාතුන් වහන්සේලා හත් නම. ඇයි මේ විස්තර ඔබට අපි කියලා දෙන්නේ? ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට අපේ බුදුරජාණන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ගැන හැම දෙයක්ම ඔබ දැනගෙන සිටිය යුතුයි. කරුණු විමසනා ඉන්නවා. ඒයට කියන්න පුළුවන් ශක්තියක් ඔබට තිබිය යුතුයි. දැන් ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා ස්වර්ණමාලි මහසෑයේ. මම මෙහි ධර්මප්‍රචාරයට මේ ආවට පස්සේ මට මහත්තයෙක් කිව්වා, අනේ හාමුදුරනේ ඔබ වහන්සේට ගොඩාක් පින් රුවන්වැලි සෑය ගැන අපිට කියලා දුන්නට ඉස්කෝලේ ඉගැන්වේ බසවක් කුලම වැව කපද්දීන් අයින් කරපු පස්තික ගොඩ ගහලා තියෙන තැන කියලාලු. රුවන්වැලි සෑය ගැන එහෙමලු ඉස්කෝලේ ඉගැන්වේ ඔය කොළඹ ලොකු ඉස්කෝලවල උගන්වන දේවල්. ඒ මහත්තයා ඊට පස්සේ කාලෙක බසවක් කුලම වැව ගොඩ ගහලා හදලා තිනවා කියලාලු ඉස්කෝලු ගැන්වේ. ඊට පස්සේ දුටුගමිනි රජුරෝ තරහට දෙමළ හේවායෝ දාලා ඒක වටේ බැඳලා හුණු ගෑවලු. ඔන්න උගන්වලා තිනවා ඉස්කෝලවල. ඉතින් එතුමාම එංගලන්තයට ආවට පස්සේ තමයි මේ දේශනා අහලා තියෙන්නේ. අහලා එතුමා මොකද කළා තියෙන්නේ? අනේ මෙච්චර කාලයක් අපිට ඇත්ත දැනගන්න ලැබුණේ නැණි කියලා ඊළඟ සතියෙම ටිකට් එකක් දාගෙන ලංකාවට ගිහිල්ලා රුවන්වැලි සෑය වැඳලා ඇවිල්ලා හිතේ පැහැදීමෙන් සතුටින් ද්‍රෝණයක් සී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩඉන්නවනේ කියලා. එතකොට බලන්න බොහෝ දෙනෙකුට ධාතුන් වහන්සේලාගේ විස්තරේවත් දැනගන්න නැහැ. ගොඩාක් ලංකාවේ මිනිසුන්ට උනත් ගොඩාක් ස්තූපවල අභ්‍යන්තරයේ තියෙන ධාතුන් වහන්සේලා ඊළඟට ඒ ස්තූපවල පුරාණ කතා එහෙම මිනිසු කිසිම දැනෙල්ලක් නැහැ. ඊට පස්සේ මට මගේ කනට ඇහුණා ළමයි ටිකක් එකතු වෙලා අනුරාධපුරයේ ඉස්සර තුන මම සාමනීර කාලේ ළමයි ටිකක් එකතු වෙලා මේ කතා වෙනවා. ළමයි ටික අහනවා මේ එක කොල්ලෙක් ඇහුවා මේ ස්කූල් ළමයි ළමයි කැහුවා අනිත් ළමයිගේ මොකද්ද බං ලෝවා මා ප්‍රාසාදේ කියන්නේ කියලා. එතකොට අනිත් ළමයි කිව්වා අපි මම අහලා තියෙන විදිහට නම් ලෝකේ තියෙන ලොකුම අපාය තිබිලා තියෙන ඔතන කියලා. ඒ කාලේ මමත් පුංචි නිසා මමත් ආයේ උවර කට දාන්න ගියේ නෑ. මං කරබන ගියා මොකද අනේ මන් දන්නේ නෑ මේවත් જાතියක් කියලා. දැන් වගේ නම් කියලා දෙනවා. එතකොට ලෝවා මහ ප්‍රාසාදය ලෝහ වලින් වහල සෙවිලි කළ තිබුණ
ගරුතර මහා සංඝයාගේ පෝයගය උපෝසත සීමාමාලකය ලෝහාමා ප්‍රසාදය. බරණි කියන දෙව්දුවගේ විමානේ හැඩයට සැලැස්ම රෙද්දක ඇඳල ගෙනල්ල රහතන් වහන්සේලා දුටුගැමුණු රජ්ජුරුවට දුන්නට පස්සේ දුටුගැමුණු රජ්ජුරුව ඒ විදිහට මහල් නවයකින් තට්ටු නවයක් උසට හදපු ප්‍රාසාදය. ඉතින් මේවා විස්තර අපි දැන කියාගන්න ඕන. ඒකයි මේ ධාතුන් වහන්සේලාගෙන උනන් මේ වචනයක් කියන්නේ. ඒ වගේම නැවත නැවත කියන්නේ අපි ඒට හරියට අමතක වෙන නිසා. ඉතින් ඒ උතුම් ධාතුන් වහන්සේලාගෙන් හත් නමක් බිඳෙන්නේ. ඒ බිඳෙන්නේ නැති ධාතුන් වහන්සේලාට මොකද්ද කියන්නේ? අසම්බින්න ධාතු. මොනවද අසම්බින්න ධාතුන් වහන්සේලා? ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම, දළදා වහන්සේලා හතර නම. ඊට පස්සේ පින්වතුනි, ඔය රන්දෙනි වැඩ හිටිය ධාතුන් වහන්සේලා, ඒ වෙනකොට ග්‍රීවා ධාතුන් වහන්සේ මේ උගුර, ග්‍රීවා ධාතුන් වහන්සේ සරබු කියන මහරහතන් වහන්සේ ලංකාවට වඩම්මලා මයංගන සෑය තැන්පත් කරලා. ඉතින් අර රන්දිනේ ඉතුරුන ධාතුන් වහන්සේලා ලොකු පොඩි මධ්‍යම ප්‍රමාණයට කැඩුනා. මේතුට මේ අත්වල අස්ති, මේ ඉලෑට කුඩුවේ අස්ති, මේ පාවල අස්ති, ඒ ඔක්කොම ශරීර කුඩුවේ අනිත් අස්ති කැඩිලා. මොම් පියලි තරමට මුං ඇටයක් දෙකට කැඩුවට පස්සේ තියෙන්නේ ඒ ධාතුන් වහන්සේ ලොකුවට. ඊළඟට පුංචි මැද ධාතු, මධ්‍යම ධාතුන් වහන්සේලා කඩසහල් හාල් ඇටයක් කැඩුනට පස්සේ ඒ වගේ. ඊළඟට පුංචිම ධාතුන් වහන්සේලා අබ ඇට ප්‍රමාණය. ලොකු ධාතුන් වහන්සේලා සාමාන්‍ය රම් පැහැට හුරුයි. මධ්‍යම ධාතුන් වහන්සේලා මුතු පැහැයට හුරුයි. පුංචි ධාතුන් වහන්සේලා කුමුදු මල් පැහැයට, එහෙම නැත්නම් ඇද්දල පාටට හුරුයි. අනිත් ධාතුන් වහන්සේලාට වැඩිය සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනස්. වෙනත් ධාතුන් වහන්සේලා, රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සාමාන්‍යයෙන් අස්තියක් ඇටකූටුවක් කැඩුන ස්වභාවයටම වගේ තියෙනවා ගොඩක් ධාතුන් වහන්සේලා. සමහර ධාතුන් වහන්සේලා වෙනස් ආකාරයකම තියෙනවා. අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තද නිල් පැහැයෙන් යුක්තයි. බැලු බැලමට කළු පාට වගේ පේන්නේ. ඒ වගේ උතුම් ධාතුන් වහන්සේලා. ඊළඟට ඉතින් ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණටක් ඒ ස්ථාන, ඊළඟ බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා, දැන් පිරිනිවන් පාල රන්දිනී දවනකට කෙස් දැවුන්නේ නැහැ, ඇඟේ ලොම් පිච්චුන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ. එතකොට ලොම් සහ කේස ධාතුන් වහන්සේලා එක එක සක්වලට එක එක වැඩම්මවා. ඉදුණු ශරීරයේ ලොම් කොච්චර තියෙනවද? එතකොට සමහර සක්වල චක්‍රාවාටවල එක චක්‍රාවාටයකට එක සක්වලකට එක ලොම් ධාතුන් වහන්සේ නමයි. ඊළඟට දන්ත ධාතුන් වහන්සේලා 36 නම. ඇයි හතර නමක් ඉතුරුන? අනිත් 36 නම සක්වලවල 36කට වැඩම්මවා. අපිට ලංකාව ගත්තොත් ද මේ රටේ මේ මෙහිම හරි ධාතුන් වහන්සේලා දකින්න ලැබෙනවා. අනි සක්වල සක්වලකට එක ධාතුන් වහන්සේ නමයි. මේ දුර්ලභ බව තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ පරම නික්ලේසි උන්වහන්සේ අමා මහ නිවන ගැන දන්නවා. අමා මහ නිවනට මඟ දෙසුවා. ශ්‍රාවකයෝ කෝටි ගණන් අමා නිවනට යොමු කළා. ඒ බුදුරජාණන් වහන්සේ උතුම් ධාතුන් වහන්සේලා පරිනිර්වාණ ධාතු පරිනිර්වාණේ දක්වා වැඩින්ට අදිෂ්ඨාන කළේ අනුකම්පා පිණිස. ධාතුන් වහන්සේලාට වඳින පුදන සත්කාර කරන සම්මාන කරන ගරු කරන හිත පහදවා ගන්න සියලු දෙනාට සුගති සම්පත්තිය, සැප සම්පත්තිය, නිර්වාණ සම්පත්තිය උදා වෙන නිසා
ඔබහල ඇති එක විස කතා වස්තුවක් තියෙනවා. කච්චාන මහරහතන් වහන්සේ මහවණී වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. කච්චාන මහරහතන් වහන්සේ මහවණින්නෙකුට දඩමේ ඇවිල්ලා රාජකුමාරයෙක්. ඒ රාජකුමාරයාගේ නම සුජාත. ඒ සුජාත රාජකුමාරයා දඩේමේ ඇවිල්ලා මේ රාජකුමාරයා නොකරන පවක් නැහැ. එච්චර පව් කරනවා. මේ කච්චාන මහරහතන් වහන්සේ අනුකම්පායි. කච්චාන මහරහතන් වහන්සේ දුටුවා. මේ දිවසින් දුටුවා මේ සුජාත කුමාරයා මැරුණාට පස්සේ නිරේ යනවා. තව මාස 3කින් සුජාත කුමාරයා මැරෙනවා. ඒක වළක්වන්න බෑ. අනුකම්පා හිතිලා කතා කළකව රාජකුමාරය ඔබගේ ආයුෂ අඩුයි. කොච්චර පව් කරලා කරත් රාජකුමාරයෙක් උනන් ඒක අහපු ගමන් දාඩිය දාලා අතපය වෙවුලන්න ගත්තා. මාව මරණයෙන් බේරන්න කිව්වා. උපන් සත්වයා මරණයෙන් වළක්වන්න ලෞතුරා සම්බුදු කෙනෙකුටවත් බෑ කිව්වා. උපන් සත්‍යාගේ මරණේ වළක්වන්න බුදු කෙනෙකුටවත් බෑ. මං කොහොම කරන්නද? අනේ ස්වාමිනී මට පිහිට වෙන්න එක ක්‍රමයක් තියෙනවා කිව්වා. ඒ තමයි රාජකුමාරී නුඹ තිසරණ සහිත පංචශීලී සමාදන් වෙන්න දැන්. සමාදන් වුණා. රාජකුමාරය නුඹ මංගව වැඩ ඉන්නවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එකම එක ධාතුන් වහන්සේනවා. මං ඊ ධාතුන් වහන්සේ නුඹට දෙන්න. නුඹේ වන්දනා කරන්න කිව්වා. ඉතින් රාජකුමාරයා උතුම් ධාතුන් වහන්සේ වඩම්මගෙන ගිහිල්ලා රාජ මන්දිරේ පිරිසිදු ස්ථානික තැන්පත් කළා. ඒ කුටිය අමදලා පැන් පූජා කළා, දාන පූජා කළා, මල් පූජා කළා, සුවඳ පූජා කරලා, තිසරණී සිහි කර කර ගොඩාක් උපස්ථාන කළා, පින් කරගත්තා. මාස 3කින් රාජකුමාරයා මැරුණා. ඒ රාජකුමාරයා ඉපදුනේ දිව්‍ය විමානයක. අදටත් ඉන්නවා දෙව්ලොව. කච්චාන මහරහතන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන්නට අනේක වර්ණීම් බැබලෙන ආලෝක දහරා විහිදුවගෙන දිව්‍ය රාජ්‍යයක සම්ප්‍රාප්ත වුණා. කච්චාන මුනිදුන්ගේ රන්වන් දේහි සිරිපා කමල වන්දනා කළා. දිව්‍ය පුත්‍රයන් නුඹ කවරෙක්ද? නුඹ වහන්සේනේ මට අනුකම්පා කළේ. නුඹ වහන්සේනේ මාගේ නිරේ ගමන වැළැක්වුවේ. තථාගත ශ්‍රී සර්වඥන් වහන්සේගේ එකම එක ධාතුන් වහන්සේ නමක් තුන් මාසයක් වඳින්න දුන්නේ ඔබ වහන්සේනේ. මං ඒ සුජාත දිව්‍ය පුත්‍රයා කිව්වා. රහතන් වහන්සේලා ජීවිත කතා ආපස්සට සීකරද්දී එක රහතන් වහන්සේ නමක් තමන්ගේ ජීවිතය ආපස්සට බලනවා. උන්වහන්සේ දුටුවා ලෞතුරා තථාගත අරහත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. තමන් අරහත්වයට පත්තුනේ මීට කලින් බුද්ධ ශාසනයක උතුම් ධාතුන් වහන්සේලා අවුරුදු 5ක් වන්දනා කරපු පිනට. එකෙනේ ධාතු වන්දනාවේ පින ඉවරුනේ නිවන් දැකලා. එච්චර උපකාරයි. ඊට පස්සේ දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහේ තැන්පත් කළ තිබුණානේ නාලන්දාවේ. මිනිස්සු පොර කාගෙන එනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහේ වඳින්න. ඔය අතර සතරවරම් දෙවියොත් ආවා. ඒ සතරවරම් දෙවියෙනෙකුට විශාල ආලෝක පින්තුනේ. ඒව සාමාන්‍ය මේ සුළුපටු මේ ඔය කැමරාවලට අහු වෙන පොඩි ඩොට් ඩොට් වගේ නෙමෙයි. අම්මෝ මහ විශාල ඉලි. මහ දැවැන්ත ඉලි. ඇස් නිලංකාර වෙනවා. ඒ ඉලි හතරක් හතර පැත්තේ අර දේහේ හතර පැත්තට පාත් වුණා. පාන්ත් වෙච්ච ගමන් ධාතුන් වහන්සේලා මේ දේහේ වඳින්න ඇවිල්ලා හිටපු මිනිස්සු
පිටිපස්සෙන් පිටිපස්සට ගියා බය වෙලා. අර ඉලි දකින්නකොට දැන් මට වෙච්ච සිද්ධියක් තියෙනවා. මම අපේ එක අසපු කිනුන මම දැක්ක මහා විශාල එලියක්. සෝලයි. අර බැලුම් අර අහස යවන මිනිස්සු යවන බැලුම් තින ඊටත් වැඩි විශාල සෝල එලියක් මේ බෝධිය තියෙන පැත්තට පාත් වුණා. ඉතින් දැකලා මම දැන් ඒ පැත්තට යන්න හදනවා මේක බලන්න. ඒ කකුල් දෙක ඉස්සෙන්නේ වෙවුලන්න ගත්තා. ඒ දිව්‍ය ආලෝක කියන්නේ හරි පුදුම සහගත එකක්. ඊට පස්සේ දැන් අර මිනිස්සු එහෙම පිටිපස්සෙන් පිටිපස්සට ගියා. ඉතින් සමහර මිනිස්සු වැටෙනවා. ඊට පස්සේ පෙරලෙනවා, කෑ ගහනවා, ඔහොම පිටිපස්සට ගියා. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මේ ආකාශය එකපාරම පහළ වෙන ආලෝකය. ඒ ආලෝකය මැදින් දිව්‍යාංගනාවක් පහළ වුණා. ඒ වෙලාවෙම පහළ වෙලා වන්දනා කරගෙන ඉන්නවා සාරිපුත්තයන් වහන්සේගේ දේහයට. එතන හිටපු තෙරුන් වහන්සේ නමක් ඇහුවා, "එම්බාන් දෙව්දුවන් ඔබ කවුද?" දැන් අනිත් දෙවරු නෙවෙයි, මෙයාම ප්‍රකටව පේනවා එතන. මිනිසුන්ටත් පේනවා. "නුඹ කවුද?" කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, "ආ, අර පිටිපස්සේ බලන්න." කිව්වා. දැන් මිනිසුන්ගේ පිටිපස්සේ බලන්න කිව්වා. "ආන් වැටිලා ඉන්නව නේද? දරුවෙක් ලැබෙන්න ඉන්න ස්ත්‍රියක්. අන්න බලන්න." කිව්වා. ඒතුළු තමයි මිනිසු දැක්කේ. අර මිනිස්සු පිටිපස්සෙන් පිටිපස්සට යනකොට දරුවෙක් හම්බෙන්න හිටපු අම්මා කෙනෙක් වැටිලා. මිනිස්සු දන්නේ නැතු උන්දත් පාගෙන ගිහිල්ලා කාගේද අතින් බෙල්ල පෑගිලා. ඒ කුසදරු අම්මා මැරිලා. ඊට පස්සේ කව බලන්නකෝ ඒ ස්ත්‍රිය. මේ මොහොතකට කලින් ඕන් ওই පෑගිලා මැරිච්ච ස්ත්‍රිය තමයි කව මම. සාරිපුත්තයන් වහන්සේගේ දේහය වඳින්ට ආවා කියලා යම් ගමනක් තිබ්බද ඒ පිනෙම්ම දෙවලෝ ඉපදුනා කියලා. අද කාලේ බඩදරු අම්ම කෙනෙක් මැරුණා නම් ඉන්නේ പ്രേත වෙලා. ඇයි දරුවා ගැන හිත හිතාම මැරෙන්නේ? ඒ ලෝකේ අදෝනා නැහැ දෙවලෝ ගියාට පස්සේ. പ്രേත ලෝකේ ගියාට පස්සේ තමයි ලොකු දුවට කොහමද, පොඩි පුතා දාලා යන්නේ කොහමද, මල්ලි දාලා යන්නේ කොහමද, අක්කා දාලා යන්නේ කොහමද, මිනිහා දාලා යන්නේ කොහමද, ගෑණි දාලා යන්නේ කොහමද කියලා මුස්පීන්තු කතා ඔක්කොම ටික තියෙන්නේ පෙරේත ලෝකේ. දෙව්ලොව ඉපදුනාට පස්සේ අයියා කොහමද, නංගි කොහමද, ඌව බැල්ලි නෑ. සනීපෙට ඉන්නවා. එහෙම සැපක්. දැන් මේ ලංකාවේ ඉඳලා මෙහි ආවත් හිත වෙලාවකට ලංකාවේ හරියට වැඩ කරනවා. ඔය අතර ලංකාවේ තත්ත්වය කොහොමද කියලා බලන්න නිවුස් බලනවා. පපුව පිච්චෙනවා. දැන් ඉන්නේ මෙහි සිටිසනුත් ඇරන්. දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ ඔය කිසි කරදරයක් නැහැ. සනීපෙට ඉන්න පුළුවන්. දැන් හොඳම උදාහරණේ අර දිව්‍යංගනාව නිකමට කියන්නේ නැහනේ. ඕක විමානවත්වයේ කතාව තියෙන්නේ. නිකමට කියන්නේ නැහනේ අර බඩේ ඉන්න දරුවා ගැන. නිකමට කියන්නේ නැහනේ අර ස්වාමියා ගැන. ආදරේ නැතුව නෙවෙයිනේ. සාමාන්‍යයෙන් ගෙදර කොච්චර කලකලොප්පන් තිබ්බත් කුසට දරුවෙක් ආවට පස්සේ මේ නෝනටත් දරු ස්වාමියාගෙන ආදරේ වැඩි වෙනවා. ස්වාමියාටත් නෝනගෙන ආදරේ වැඩි වෙනවා. ඊට පස්සේ මේ ඒ දිව්‍ය ලෝකේ කියන්නේ 아무තු දෙයක්. දිව්‍ය ලෝකේ ගියාය පිටිපස්සෙන් පන්නා පන්නා එන්නේ නැහැ. ආවොත් යහපතක් කරන්න මිසක්කා. දැන් අපේ පිටිපස්සෙන් ඇවිල්ලා දෙවිවරු යහපත කරන්න අපිව ෆලෝ කරන්න නැත්තේ ඇයි? අපේ ආත්මතු පරම්පරාවක එකෙක් දිව්‍ය ලෝකික නෑ. ඕක තමයි පුරස්නේ. ඉතින් ඒ නිසා මේ ධාතු වන්දනාවට පැමිණීම සාරිපුත්තයන් වහන්සේගේ
නුඹලා අද පැමිණේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න දෙක බලා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ සිද්ධාස්ථානයක් වඳින්න යන ගමනට, ගෙදර ඉඳලා ඒ ස්ථානෙට යන ගමන පූජාවක් කියලා කියනවා. ඒක ඔබ අහලා නැති වෙයි. ධාතුන් වහන්සේලා වඳින්න යන ගමනට පූජාවක් කියලා කියනවා. යන ගමනට. ඒක ඔබ අහලා නැති වෙයි. සිරිපාදේ පල්ලහැ ඉඳලා උඩට යන ගමනට නමක් තියෙනවා. ඒක පූජාවක්. ඒකද කියනවා පද වීතිහාර පින කියලා. පාද වීතිහාර පින. එතකොට ඕක තියෙන්නේ මහවංශේ විස්තර. ඉස්සර රජවරු පාද වීතිහාර පින රැස් කරගන්න ඕන කියලාම සිරිපාදේ නගිනවා කියන උඩට. පරාක්‍රම බහුරජුරන්ගෙන් පස්සේ කාලේ විජේ බහුරජුරු දෙවෙනි දඹදෙනි පරාක්‍රම බහුරජුරු එතනින් පස්සේ පහළ වුණ රජවරු හරියට කරපු පිනක් තමයි පාද වීතිහාර පින කියලා. පාදයේ බුදු රජාණන් වහන්සේ දැකීම පිණිස පාතබ තබා යෑම. අද නුඹලා පැමිණේ පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ දකින්ට නම් අදාපු ගමන පාද වීතිහාර පිනක්. ඒ පින සිදුවෙන නිසායි අතරමඟදී මැරෙන කෙනා දෙව්ලොව උපදින්නේ. දඹදිව සතර ස්ථානයේ වන්දනා කරන්න යන කෙනා අතරමඟදී වඳින්නේ පාද වීතිහාර පිනින්. බුදුරජාණන් වහන්සේ දකින්ට පාතබ තබා යන පිනේ. ඒ නිසා ඒ උතුම් ධාතුන් වහන්සේලා දැකබලා ගැනීම සියසින් අනිත්‍යක මතක තියාගන්න. ඒ උතුම් ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් නැතුව, රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයක් නැතුව, දෙවිවරුන්ගේ දිව්‍ය ඉරිදීයක් කරන්නේ නැතුව, තමන්ගේ තියෙන සද්ධා ඉරිදී ආදී ඉරිදීකින් අදිෂ්ඨානයක් නොකර තියෙද්දි ධාතුන් වහන්සේලාගෙන් රැස් විහිදිලා අමුතුව වෙන්නේ නැහැ. තේරුණාද? අමුතු දේවල් වෙන්නේ නැහැ. සාමාන්‍යව වැඩි ඉන්නවා. එදුරේ ධාතුන්හ අනේ අපේ ලෞතුරා සම්බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන තියෙන, විශාරද ඥාන තියෙන, ඉරහඳ තමන්ගේ අතින් ස්පර්ශ කරන, සක්දිවිඳුගේ පාණ්ඩු කම්බල සෛලාසනේ අසුංගන දහම් දේශනා කරපු, මහා බ්‍රහ්මරාජයාට පවා දහම් දෙසපු, බ්‍රහ්ම ලෝකේ දක්වා වසඟ කරගෙන හිටපු, යමක මහා ප්‍රාතිහාරයේ පාන ලද සියලු රහතන් වහන්සේලාගෙන් වැඳුම් ලැබූ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික කොටසක් නේද මේ කියන තමන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රාතිහාරයෙන් තමයි ධාතුන් වහන්සේලා වඳින්න තියෙන්නේ. සමහර අය මම මේවයි මේවා කලින්ම කියන්නේ ධාතුන් වහන්සේලා කියපු ගමන් සමහර අය හිතට දාගන්නවා ටියුබ් ලයිට් එකක්. එයා හිතාගෙන ඉන්නේ ධාතුන් වහන්සේ නිමෙනවා පත් වෙනවා ඇති කියලා. ඉතින් බලාගෙන යනවා නිවෙනවා පත් වෙන්නේ නැහැ. ඊළඟ දිනේ ඉතින් මේ මොකුත් වෙන්නේ නැහැ නේවා. අමුත්තකුත් නැහැ නේ කියලා. අපරාධ එහෙම බලලා. ඒ ධාතුන් වහන්සේ නමක් දැකලා ඒ සිත පහදවාගෙන ඒ පින රැස් කරගන්න පුළුවන් බුදු ගුණ දන්න කෙනාට. මං හිතනවා මේ එවැනි වූ ශ්‍රද්ධාවක් ඉච්චරව හිතන්න මන් නම් හිතනවා මටත් අමාරුයි. ඒ කියන්නේ අමාරු ඇයි? බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ සම්බුදු ගුණ තියෙන, දෙවි මිනිසුන් වන්දනා කරන, ඉරහඳ ස්පර්ශ කළ, පාණ්ඩු කම්බල සෛලාසනේ අසුංගන දහන් දේශනා කරපු, බ්‍රහ්ම රාජවරු බඩගගා වන්දනා කරපු, සියලු රහතන් වහන්සේලාගෙන් වැඳුම් ගත්ත බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලංකාවේ ඉඳලා මන්ට මගේ අතින් වඩම්මන්න ලැබුණා කියන එක මට හිතා ගන්න බෑ. ඒවා. ඒකයි. ඔබට ඔබගේ net වලින් දකින්න ලැබෙනවා කියන එක හිතා ගන්න පුළුවන් කන් නෙවෙයි. අනිතක මේ උතුම් ධාතුන් වහන්සේලා අතිශයින් පාරිශුද්ධ පුරාණ ධාතුන් වහන්සේලා. මේ ධාතු මංජුසාවේ මුදුනේ
එක තනි ධාතුන් වහන්සේ නමක් වැඩි ඉන්නවා. ඒ ධාතුන් වහන්සේ ඕනම කරඬුවක පුළුම් මතට තැව තිබ්බ ගමන් ඒ පුළුම් වල හේහෙම ඇතුළට බහිනවා, ඒක කිඳා බහිනවා. පුළුම් ගැබක තමයි වැඩි ඉන්නේ. ඕනම කරඬුවකට පුළුම් මත තැම්ප කරපු ගමන් ඒ පුළුම් වල ඇතුළට කිඳා බහිනවා. එතින් අපේ ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් වන්දනා කරමින් හිටපු ධාතුන් වහන්සේ මට මතක් කළා ඒ විස්තරේ මේ පින්ව මටත් පින්නවා ස්වාමීන් වහන්සේ ඒ පුළුම් වල ඇතුළට බහින විදිය. ඉතින් මට මතක් කළා මතක් කරන්න එක හොඳයි කියලා. ඉතින් ඒ ධාතුන් වහන්සේ තමයි උඩ තනියෙන් වැඩ ඉන්නවා. ඊළඟට ඒ පුරාණ ස්තූප වලින් ඒ වගේම බොහෝ කාලයක් ගෙවල් වල අවුරුදු 100 ගණන් වන්දනා කරගෙන හිටපු තුන් ධාතුන් වහන්සේලා තමයි සාසනයට ලැබිලා අවුරුදු 10ක් මේ ඉංගලන්ත මහමෙවුනා භාවනා සුපුහදලා අවුරුදු 10ක් පිරීලා අවසන් වෙලා මේ වර්ෂ අවසාන පින්කමේ මේ පින්වතුන්ට වන්දනා කරගෙන ඊළඟ අවුරුද්දට ආශිර්වාද අරගෙන අරගෙනීම පිණිසයි ඒ ධාතුන් වහන්සේලා ආපහු වඩම්මනවා ලංකාවට. ඉතින් ඒ නිසා සද්ධාවෙන් වන්දනා කරගන්න, බුදුගුණ සිහි කර කර යන්න. ඊළඟට ධාතුන් වහන්සේලා ලංකාවේ වෙච්ච සිද්ධියක් තියෙනවා. උතුම් ධාතුන් වහන්සේලා වැඩ හිටපු ගෙදරක් තිබුණා. මේ එයාලා හරියට සද්ධාවෙන් වඳිනවා පුදනවා චූටි කරඬුවක තැන්පත් කරගෙන. ගමේ හිටපු මුදලාලි මහත්තයෙක් ඇවිල්ලා කිව්වා මේ ඒ ගෙදෙට මම ওই ධාතුන් වහන්සේලාට කරඬුවක් කරන් දෙන්නම් කියලා. ඒ ගෙදර උපාසකමත් එක්ක කමන්නේ හොඳයි පින් කරගන්න කියලා. ඉතින් මුදලාලිට ගෙදර ගියාට පස්සේ අමතක වුණා. ඒ අතරේ වෙන පිරිසක් ඒ ධාතුන් වහන්සේලා වඳින්න ඇවිල්ලා කරඬුවක් පූජා කළා. ඊට පස්සේ අර කට්ටිය ඒ කරඬු ලොකු කරඬුවයි අර ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ටික දොහක් ගියාට පස්සේ ආයි මුදලාලි ආවා එතනින් යද්දී. එනකොට කරඬුවක් පූජා කළා. මේ මොකද්ද මේ කරඬුව? මම හිතුවේ ඌට වැඩි හොඳ එකක් පූජා කරන්න කියලා මේ කොයිද තියෙන කසි කබලක් ගෙනල්ලා පේන්නේ කැත කියලා අර කරඬුවට ඇඟිල්ල දික් කර කර මේ කරඬුවේ කැත ගැන කිව්වා. ඔයාලා කිව්වට විශ්වාස කරන්න දන්නේ නැහැ. සතියක් ගියාට පස්සේ ඒ මුදලාලි මහත්තයාට සුදු කබර රෝගය හැදුණා. මුළු ශරීරෙම විකෘති වෙලා ගියා. ධාතුන් වහන්සේලා වැඩි ඉන්න ධාතු ගර්භයකට ගැරහීමේ විපාක. ධාතුන් වහන්සේලාට ගැරහුවොත් මතකද 1920 ගණන් වල මුල් කාලේ සුද්ධියෙක් දළදා වහන්සේට දතක් කොච්චර දිගයිද කියලා හැරිලා නුවරින් එළියට ඇවිල්ලා එනකොට දතේ කැක්කමක් හැදුණා. දත් දොස්තර කෙනෙක් ගාවට ගියා දත ගලවන්න ඕන කිව්වා. දත ගලවනට ආවා. උපතින්ම පටන් ගත්ත තැන ඉඳලා දත ගැලවිලා ආවා. මෙච්චර දිගයි. සුදු නෝනාගේ අතටම දුන්නා. තමන්ගේ දත මේ ඇඟිලි පුරුකක් තරම් දිගයි. ඒ වෙලාවේ සුදු නෝනා අඩාගෙන කෑ ගහගෙන ගිහිල්ලා දළදා හඳුර ළඟ වැඳ වැටිලා තියෙනවා සමාව ඉල්ලලා. ඒකයි ඉස්සර මිනිස්සුන්ගේ තිබේ කටවරද්දා ගන්න එපා කියලා. පේවෙන්න කියලා. තුනුරුවන්ට ගරු කළා. ඒ පේවෙනවා කටවරද්දා ගන්නවා කියන්නේ තමන්ගේ කටවැරදුනාට පස්සේ උතර දෙවි කෙනෙක් කවුරු හරි හිටගෙන ඉඳලා රිටර්න් එකක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් එහෙම නැහැ. ගින්දරට අදහසක් නැහැ. ගින්දරට වැටෙන කෙනා පුච්චන්න ඕන කියලා. නමුත් ගින්දරට අත දාන කෙනා පිච්චෙනවා. ඒ වගේ ධාතුන් වහන්සේලා දැකලා බුදු ගුණ හිතලා අනේ මේ සම්බුදු ගුණ සර්වඥන් වහන්සේ කියලා වන්දනා කරලා එනවා මිසක්ක ධාතුන් වහන්සේලාගේ හැඩතල මේවද ඒවා විචාරය කරන්න තරම් අපිට මොකද්ද තියෙන දැනුම? පැහැදිලිද?
ඒ නිසා තමයි මං කිව්වේ නැත්තම් සමහර ඉන්නවා හරි මොලේ වැඩි. ඒ මොලේ වැඩි වුණාට පස්සේ ඒක බිරි වෙනවා. අමුතු විදියට හිතනවා. ඒව වළක්වලා අනුකම්පාවෙන් මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා ගොඩාක් අයත මේ ගොඩක් මිනිස්සු තර්ක කරනවා. ගොඩාක් මිනිසුන්ට ශ්‍රද්ධාවේ පිහිට පිහිටුව ගන්න අමාරුයි. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ පවා ධාතුන් වහන්සේලා ගැන වදාලේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්තූප හදන්න කියලා. දැන් අපි රුවන්වැලි මහසෑයේ ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේට කියලා ශ්‍රද්ධාවෙන් වඳිනවනේ. ඔය ධාතු ගර්භයට යන්න පුළුවන්කම තිබ්බනම් හම්මෝ කියයි කයි කතන්දර ගොඩක් ඇතුලේ තියෙන මැණික් ටික එළියට අරන් ලංකාවේ ණය ගෙවන්න පුළුවන් නේ මොකද ඕකාස්සේ තියෙන්නේ කියයි. ඇයි රත්තරන් ගොඩක් ඕකාස්සේ ඊට වැඩි හොඳයි දුප්පත් මිනිසුන්ට ගෙවල් හදලා දුන්නා නම් කියයි. කියන්නේ නැද්ද? ඒකයි. ඒ නිසා ඉතින් අමුතු ලෝකයක තමයි පින්වත්නි මේ අපි ඉපදිලා ඉන්නේ. මොකක් හරි සංසාරයේ පිනකට අපිට මේ සත්පුරුස ආශ්‍රය ලැබිලා අපිට මේ පින් කරගන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසායි අපිට පින් කරගන්න ලැබිච්ච අවස්ථාවේ අවස්ථාව මගහැර ගන්න එපා. බොහොම ශ්‍රද්ධාවෙන් ඒ උතුම් ධාතුන් වහන්සේලා වන්දනමාන කරගන්න. මේ රටේ ගත්තොත් මේ රටේ අපි දැක විදිහට ඔය මේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඒ ධාතු මඤ්ඤුසා වැඩි ඉන්නවා. ඒ හැරෙනකොට විහාරස්ථාන කීපයක ධාතුන් වහන්සේලා වැඩි ඉන්න පුළුවන්. සමහර වෙලාවට පරම්පරාවෙන් ලැබිච්ච ධාතුන් වහන්සේලා ගිහි මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් ළඟ තියාගෙන ඉන්න පුළුවන්. ඒ හැර නෑ. ලංකාවේ නම් පන්සලක් පන්සලක් ගානේ විහිරක් විහිරක් ගානේ සෑයක් සෑයක් ගානේ ධාතුන් වහන්සේලා වැඩි ඉන්නවා. ඒ නිසා ලංකාවේ සිංහල ජාතියට සිංහල ජාතිය වෙනසෙන් නැතුව පණ ඇදෑද හරි ඔහුම ඉන්නේ ධාතුන් වහන්සේලාගේ උතුම් බෝධින් වහන්සේගේ අනුහස නිසා. ඒ උතුම් ධාතුන් වහන්සේලාත් ඒ උතුම් බෝධින් වහන්සේත් කාලෙන් කාලයට ප්‍රාතිහාර්ය පානවා. පහුගිය කාලේ සිංහල බෞද්ධයන් තුලින්ම නායකෙක් පහළ වුණේ ඒ ප්‍රාතිහාර්ය නිසා කියලා විතික හිතෙනවා. නැත්තම් අපේ රට ගියේ කොයි පැත්තකටද? ඒකයි. ඊළඟට තමයි සදාචාරයේ යහපත හොඳ නරක කියන එක ටිකක්වත් හොඳට කතා වෙන්නේ ලංකාවේ. ඒකයි මේ පිට රටවල මිනිසුන්ට අපි නිතරම කියන්නේ මේ දරුවන්ට සිංහල උගන්වන්න. මේ ළමයිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න සලස්වන්න. මේ ළමයිගේ අතින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරවන්න. බෝධිය වන්දනා කරවන්න කියලා. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙන සමහර ධාතු කරඬු එක කරඬුවක් තැන්පත් කරලා අඩි 100ක් උස චෛත්‍යයක් හදන්න සුදුසුයි. එච්චර පූජනීයයි. නමුත් ඔවුන් කබට්වල දාලා නිකාං ඔහි ගල් කෑලි වගේ ඔහි තියලා තියෙන්නේ කුමක් නිසාද? ඔවුන් ඒවා නොදන්නා නිසා. මේ එංගලන්තයටත් ඇවිල්ලා දැන් අවුරුදු 10 15 20 ගිය මිනිස්සු කොයි තරම් ඉන්නවද? නමුත් ඔවුන් එතෙන්ට නොගියේ කුමක් නිසාද? ඔවුන් ඒවා අහපු නැති නිසා, දන්නේ නැති නිසා. ඒවා අහගන්නේ දැනගන්නේ කොහොමද? සිංහලෙන් කවුරු හරි කියලා දෙන නිසා. කියලා දෙන්නේ මොන භාෂාවෙන්ද? සිංහලෙන්. නුඹලාගේ දරුවන්ටත් මේ ශාසනයේ තියෙන මහා ආශ්චර්යය ඇහෙන්නේ සිංහලෙන්. ඒව ඇහුන්නේ නැත්තම් මේ සුදු ජාතික මිනිස්සු, මේ රටවල්වල මිනිස්සු, මේ රටවල ළමයි යම්සේ යනවාද එනවාද කනවාද බොනවාද එක එක වැඩ කටයුතු කරනවාද නුඹලාගේ ළමයිනුත් අනාගතේ එසේ වේවි. ලංකාවට යන්න අප්පිරියා වේවි. ඒ රට ගොඩක් රස්නේ කියයි, පිරිසිදු මඳී කියයි, පහසුකම් නැහැ කියයි, ගැමි මිනිස්සු ඉන්නේ කියයි, දියුණු නැහැ කියයි, වැදගත් නැහැ කියයි. ඔවුන්ට රුවන්වැලි සෑය නොපෙනීයයි. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ නොපෙනීයයි. ශ්‍රීමත් දළදා වහන්සේ නොපෙනීයයි. ඒ අවාසනාව දරුවන්ට දෙන්න එපා. මේ ඉන්න දරුවන්ට සිංහල දැනගත්තේ නැත්නම්, සාසනීය දැනගත්තේ නැත්නම්,
වන්දින පුදන හැටි දම් පැන් දෙන හැටි බණහන හැටි ඒව ඉගෙන ගත්තේ නැත්නම් නුඹලා මිය පරලෝ ගියාට පස්සේ එංගලන්තයට බුද්ධ ශාසනයක් නැහැ. මේ වැඩ ඉන්න ධාතු කරඬුව පවා ආපහු ලංකාවට අරන් යනවා. බෝධීන් වහන්සේලා ලංකාවට වඩම්මනවා. පිළිම වහන්සේලාත් ලංකාවට වඩම්මනවා. නැත්තම් සමහර මිනිස්සු මේවා ගිහිල්ලත් මේවත් කෞතුකාගාරෙම තියලා තියයි. නුඹලාගේ කුසින් බිහි වුණ දරුවන්ට මරණින් මත්තේ දෙව්ලෝකයට යන්න දෙන්නේ නැත්තේ ඇයි? දහමේ දායාදේ ලබන්න දෙන්නේ නැත්තේ ඇයි? කල්පනා කළ යුතුයි නැවත නැවත. අද උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කළ ඒ ආශිර්වාදයත් ලබාගෙන ගෙදර ටික ටික සිංහලෙන් කතා කරන්න. සිංහල ගැන කැමැත්ත උපද්දවන්න. ළමයි ලංකාව රසනේ සීතලයි අරකයි මේකයි කියලා කියනකොට ළමයිට ඒව ගැන නෙමෙයි පුතේ කියන්න තුන් ලෝකේටම නැති විශාල චෛත්‍යයක් තියෙනවා කියන්න. අවුරුදු 2600ක් පරණ බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියන්න. එළියට ගත්ත සැනින් අකුණු කොටා මහ වර්ෂා ඇදහැලෙන දළදා වහන්සේ නමක් වැඩ ඉන්නවා කියන්න. අවුරුද්දකට වතාවක් ඒ ධාතුන් වහන්සේට අලි ඇත්තු සහිතව පංචතූර්ය නාදී නැටුම් ගැයුම් වැයුම් සහිතව දවස් 7ක් මිනිසු පූජෝපහාර පවත්වනවා කියලා කියන්න. ලංකාවේ මිනිසු තමන්ට කන්ට නැතත් හදපු කෑම ටික සුදුරෙද්දෙන් ඔතාගෙන ගිහිල්ලා කසාවත් දරාගෙන කෙස්රැවුළු බාන ලද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්ට පූජා කරලා ධන ගහලා වඳිනවා කියලා කියන්න. ඒ ලංකාවේ තියෙන විහෙර විහාරවල ආසන සුවඳ සුවඳ මල් වලින් පිරීලා තියෙනවා කියන්න. ඒ මල් පූජා කරන්න ගියාට පස්සේ සඳුන් කූරු සුවඳ හමනවා කියන්න වටින්. ඇස් දෙක පියාගෙන අත් දෙක එකතු කරනකොට වටින් පිරිත් හඬ ඇහෙනවා කියන්න. එහෙම ලෝකයක් මේ ලෝකේ එහෙම රටක් තියෙනවා කියලා කියන්න. යන තැනක බඩගිනි කිව්වොත් කොහෙන් හරි කන්න ටිකක් ලැබෙනවා කියන්න ඒ රටේ. තැඹිලි ගෙඩියක් හරි මිනිස්සු දෙනවා කියන්නේ. පාරේ වැටුණාට පස්සේ එහුගේ අතට ඇඟට අත තියන්නේ නැතුව රමියා මේ මේ මේකෙන් අපිටත් හිරේ යන්න වෙයි කියලා ඉන්නේ නැතුව ඒ පාරේ මිනිසෙක් වැටුණාට පස්සේ ඒ මිනිසයා ඉස්පිරිතාලෙට ගෙනියනවා කියන්නේ. අම්මා තාත්තා එනකල් ළඟට වෙලා ඉන්නවා කියලා කියන්නේ. ඒ රටේ තනින් තැන්වල අම්මට ආදරේ තාත්තට ආදරේ කටේ ඉන්නවා කියන්නේ. අම්මගේ ඇහිං කඳුලක් වැටෙනකොට දරුවන්ගේ ඇහිම කඳුළු වැටෙන මිනිස්සු තමයි ලංකාවේ ඉන්නේ කියලා කියන්න. ඒ රටෙත් තැනින් තැන පාත්‍රයට දානි වළඳන සංගරුවන තවම හිස් නෑ කියලා කියන්න. ඒ රටේ පල්හැ දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට යනකල් ඉතිවිසෝ ගාතාව ඇහෙනවා කියන්න. අහා නොහොම ටිකක් ළමයින්ට කියලා දෙන්න. ලංකාව රස්නේ පහසුකම් නැහැ කියන ඔය සමයන් නෙවෙයි කතා කරන්න ඕන. දැන් මං ලංකාව ගැන කිව්වා. නුඹලා ලංකාවේ ඉපදිලා සිංහල ජානයක් ඇඟේ තියෙනවා නම් ඔය මම කිව්වා වගේ දහම් ගුණයක් ලංකාව ගැන කියන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි. සිත් පුරා නෙත් පුරා වැඳ පුදා ගන්න වැඩ සිටින ශ්‍රී සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත ගුණ තේජානුභව බලෙන් ඔබ සියලු දෙනාට සිත් වේවා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.